පළමුවන දේව ප්‍රකාශනය ජොබ් තුමාගේ පොතෙන් ගත් පාටයකි. එවිට දෙවිඳානෝ කුණාටුව මැදින් ජොබ්ට මෙසේ පිළිතුරු දුන්සේක. පොළෝ ගැබින් මහමූද බිහි වූ විට දොරටු වසා මුහුදු ජලය නැවැත් වූයේ කවරෙක්ද? මහමූද වලාකුළුවලින් පළඳා අඳුර නැමැති සලුව පෙරවූයේ මමය. මුහුදේ මායිම් නියම කළේත් එහි දොර අගුල් තැබුවෙත් මමය. මේ දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය. නුඹේ එඩිත රළපතර මෙහි නවතින්නේය කියා කීවෙත් මමය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සැටි පුදු මෙකි සමිනේ ඔබේ වතට වත දුන්නේ දිනේ හරි වැටුණ තොද ලැබුණේ. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ පාවල තුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනෙන් කොටසකි. සියල්ල නොදෙසා එක්කෙනෙකු මල නිසා සියල්ලෝම මලායයි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි. උන්වහන්සේ දිවිපිදුවේ ජීවත් වන්නන් තවත් තමන්ම උදෙසා ජීවත් නොවී ඔවුන් උදෙසා මැරි උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත්වන පිණිසය. මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුස් වහන්සේ දැන හැඳින සිටියත් මෙතැන් සිට අපි එලෙස උන්වහන්සේ හඳුනා නොගනිමු. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටී නම් එතන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහව ගොස් ඇත. දැන් සියල්ලම අලුත් වී තිබේ. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ශ්‍රේෂ්ඨ දිවසිවරයෙක් අපාතර පහළ වී සිටි දෙවියන් වහන්සේ සිය සෙනඟ ගලවා ගන්නට වැඩිය සේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. එදා සවස් වූ කල අප එගොඩ යමු වී ජේසුස් වහන්සේ ශ්‍රාවකීන්ට වදාළසේක. ඔවුහු සමූහයා පිටත් කර යවා ඔවුන් වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමගම තවත් ඔරු තිබිනි. එවිට ඡණ්ඩ මාරුතයක් හමා ඔරුව පිරී යන තරමට එයට රැලි ගැසීය. උන්වහන්සේ ඔරුවෙහි අවරෙහි මෙත්තය මත මිදාහුන් සේක. ඔහු උන්වහන්සේ පුබුදුවා, ගුරුදේවේනි, අප විනාශ වන්නට ළඟය, ඔබට කිසි ගානක් නැද්දැයි ඇසූහ. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වෙවයි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිනි. මහා නිශ්චලතාවයක් විය. උන්වහන්සේද, ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැද්දැයි ඇසූසේක. ඔහු මහත් බිහිතියකින් ඇලලී, මේ කවරෙක්ද? සුළඟ සහ මුහුද පවා උන්වහන්සේට කීකරුවන්නේ යැයි එකිනෙකාට කීය. ස්වාමින්වහන්සේගේ ගැළවීම දායක සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.
වහන්සේ.